සාලි පහුගිය දවසකදී දි මාධ්‍යයට අවිලා ප්‍රකාශයක් කරනවා මේ කොරෝනා මිනි වලදෑම් දැමීමද භූම දානයේද නැත්නම් ආදාහනයේද කියන කාරණාවේදී ඔහු දැඩි තර්ජනාත්මක ස්වරූපයෙන් කරුණු ඉදිරිපත් කරනවා එයා කියනවා අවසානයේදී මේ මේ භූම දාන කටයුතු කරන්න එයා පසටම වැළලෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ කියනවා ආගම තුල මම දන්නේ නැහැ කුරාණයේ තුල එහෙම සඳහන් වෙනවද කියලා නමුත් ඔහු එහෙම කියලා කියනවා අපිට ආ භූම දාන කටයුතු කරගන්න දෙන්නේ නැත්නම් යම් කිසි ආකාරයෙන් ඒ වෙනුවෙන් ඉදිරිගත යුතු දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕයි කියලා. අපි දන්නවනේ අසාද් සාලිලත් ඔය පාසුකු ප්‍රහාරය සම්බන්ධව වනාත විල්ලුවේදී අහුවෙච්ච ඔය කොරෝනා මේ 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 පාසුකු ප්‍රහාරය සම්බන්ධව අහුවෙච්ච පුද්ගලයෝ නිදහස් කර ගැනීම සඳහා විවිධ විදියට බලපෑම් කරපු අවස්ථාවල් අපි දැක්කා. එතකොට ඔවුන් අත්තරංගුවෙන් නිදහස් කරගන්න බලපෑම් කරපු අවස්ථාවල් අපි දැක්කා. ඒ නිසා මේ රසාත් බදුරුද්දීන් වගේම අසාද් සාලි කියලා කියන්නේ අන්තවාදී, ත්‍රස්තවාදී. ඒක නිසා මේ පුද්ගලයෝ ඇත්තටම පාසුකු ප්‍රහාරය සම්බන්ධව මේ මේ පුද්ගලයෝ මේ වෙනකොටත් හිරගත වෙලා ඉන්න ඕනේ කාරණාවක්. අපි දැක්කා මේ රටේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පහුගිය දවසකදී එතුමාත් ප්‍රකාශයක් කළා. එතුමා කියනවා මුස්ලිම් මිනි අනිවාර්යයෙන්ම වලදාන දෙන්න ඕනේ කියලා. එතකොට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු බවට පත් වෙන්න ඕන පුද්ගලයා තමයි අද සිරගත වෙන්න ඕන පුද්ගලයා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ඔහුට ජනාධිපති ධූරේවත් ඉන්න අයිතිවාසිකමක් නැහැ. රටේ ජනතාවගේ මුදල් අවභාවිත මෙයාට පඩි ගෙවනවා කියලා කියන්නේ මෙයාට රැකවරණය දෙනවා කියලා කියන්නේ මෛත්‍රීපාල සිරිසේන රැකවරණය දෙනවා කියලා කියන්නේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් විදිහට තමයි අපි දකින්නේ. ඒ නිසා ඔහු මේ ඔහුට රටේ හිටපු ජනාධිපතිවරයා විදිහට මම දැක්ක මාධ්‍යයට අවිලක් ප්‍රකාශයක් කරාම ඔබතුමා මේකට වග කියන්න ඕනේ නේද කියලා මාධ්‍යයකදී මාධ්‍ය සාකච්ඡාවේදී එතුමන් අහනවා. ඇහුවා මෙතුමා කියන්නේ මම මොකටද වග කියන්නේ? ඒ කියන්නේ රටේ ජනතාවගේ සේනාධි නායකයා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සන්නද්ධාංශයේ සේනාධි නායකයා. ඒ වගේම රටේ නායකයා විදිහට ඔහුට එහෙම ප්‍රකාශයක් කරන්න බෑ. ඒ නිසා පැහැදිලිව පේනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඒ වෙලාවේදී හරියට නීතිය ක්‍රියාත්මක වුණා ලංකා පුරාම ඇඳිරි නීතිය දාලා දකුණේ ඉඳලා දෙවුන්දර තුඩු ඉඳලා පේදුරු තුඩුව දක්වාම විමර්ශනය කරන පරීක්ෂණ කරා නම් ඔය මුස්ලිම් ගෙවල් වලින් පල්ලි වලින් අහුනේ අවියාවුද? ඒවට මොනවද උනේ? ඒ වගේම රට පුරා මේක දෙක දිගටම දියත් කරා නම් මුළු පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ රටේ අන්තවාදයට සම්බන්ධ සියලුම සැකකරුව නැත්තම් ත්‍රස්තවාදීන් අත්අඩංගු කොට ගන්න තිබුණා. හැබැයි ඒවා ආලිස්සමට යවලා ඔවුන්ට නිදැල්ලේ පැන යන්න ඒ අවියාවුද මූදට දාන්න සැලසුම් සහගත කටයුතු කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. Breaking.lk